never stop moving. Never stop, never stop moving when life's calling you. Then, මෙරටේ අවුරුදු 71ක නිදහසෙන් පස්සේ ගත වෙච්ච කාල සීමාව තුළදී නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අහන්න වෙච්ච ඉතාම දුක්මුසු ප්‍රවෘත්තිය. අපි ඊයේ තමුනාසලගේ මාධ්‍ය වලින් බොහොමයක් මාධ්‍ය වාර්තා කරා. ඒ ප්‍රවෘත්තිය දැක්කන මම හිතනවා CWW කන්නංගර මැතිතුමා ජීවත් වෙලා හිටියනම් එතුමා දිවිනස ගන්නත් ඉඳලා තියෙනවා. ඒ තරම් ඛේදවාචකයක්. මොකද ඒ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා බන්ධනාගාරයේ අලුගෝසුවා සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට 17 දෙනෙක් සහභාගී වෙලා තිබුණා. ඉන් එක්කෙනෙක් උපාධිධාරියෙක්. මේකේ සුදුසුකම් තිබ්බේ වැඩ 6ක් සමත් වීම. උපාධිධාරියෙක් ඒ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා තියෙනවා. මීට සති දෙකකට පෙර ඔබේ මාධ්‍ය වාර්තා කරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල පොල් කැඩීම තම ජීවන වෘත්තිය බවට පත් කරගත්තු උපාධිධාරියෙක්ගේ කතාව. මුළු පිටුවක එක්තරා සත්‍යන්ත පුවත්පතක් මුළු තමන්ගේ ප්‍රධාන එක පිටුවකින් එක වාර්තා කරලා තිබ්බා. දැන් මේක ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් නෙමෙයිද? දැන් 2012න් පස්සේ මේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක වීම අකර්මණ්‍ය වෙලා තියෙනවා. පාගී දවස්වල 20,000ක් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා මාස 6ක් තිස්සේ 3,600කට රැකියාවක් ලැබුණා. 3,600කට. දැන් මේ වෙනකොට මේ ගිය මාසයේ සංඛ්‍යා ලේඛනවලට හැටියට 70,000ක් ඔබේම සහෝදරයෝ සහෝදරියන් නැති ඒ අතරේ 70,000ක් උපාධිධාරීන් ඉන්නවා රැකියා විරහිතව. දැන් උපාධිධාරීන් මේ තරම් අසරණ වෙච්ච අවස්ථාවක්. හැමදාම පාර්ලිමේන්තුවේ කතාවක් පාර්ලිමේන්තෙන් එළියේ දේශපාලන නායකයෝ කතා කරද්දී මේ ගැන ඉතාම සංවේදීව කතා කරනවා. නමුත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ අවසාන වශයෙන් 1 විට 48,000කට රැකියාව ලබා දුන්නා. උපාධිධාරීන් රැකියා වෙළඳපොළට සුදුසු නැති උපාධිධාරීන් ඉන්නු නම් ඒ වැරද්ද ආණ්ඩුව ඉදිරියේ අපි බාර ගන්න ඕනේ. අපි සිළුම ආණ්ඩුව බාර ගන්නට ඕන. නිසා අපි ආණ්ඩුවට කියනවා ඉතාම ඛේදජනක තැනකට නිදහස් අධ්‍යාපනයේ මරණ මංචකයකට තමුනාසලා අද මේ රටේ බුද්ධිමත් දූපුතුන් පත් කළා තියෙනවා. බුද්ධිමත් දූපුතුන් පත් කළා තියෙනවා. කරුණාකරලා මේ පීඩනය දෙන්න එපා. ඕ වමනාතරන් රැකියා පුරප්පාඩු තියෙනවා. ඒ වෙනුවෙන් බාහිරව රෑ 12 එක වෙනකන් සම්මුඛ පරීක්ෂණ කළා දේශපාලන ලයිස්තු වලින් එනවා. දේශපාලන පක්ෂ වලට වැඩ කරපු යම් යම් උදව්පකාර කරපු කැනවසින් ගියපු ළමයි. එනිසා මේක තමයි මූලික ප්‍රශ්නය. රැකියා 10,00,000ක පොරොන්දුවක් දුන්නු ආණ්ඩුවක් මේක. රැකියා 10,00,000ක පොරොන්දුවක්. ගරු මුදල් ඇමතුමා, එතුමා මාතර දිස්ත්‍රික්කේ නිසා මම පෞද්ගලිකව දන්නවා. එතුමාගේ මැතිරණ ව්‍යාපාරයේ පෝස්ටරේ සඳහන් වුණේ රැකියා බිහි කරන මංගල. මේකේ පෝස්ටරේ රැකියා බිහි කරන මංගල. ඒ රැකියා බිහි කරන මංගල මැතිතුමා මුදල් ඇමති විදියට අයවැලේක ඉදිරිපත් කරනකොට මේ 70,000ක් උපාධිධාරීන් අමතක කරනවා. එසා මම ඉතාම ගෞරවයෙන් බොහොම හෘදයාංගම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ පිළිබඳ අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු තුළදීත් විවිධ අවස්ථාවල මතු කරා. හැබැයි මේ පිළිබඳ මහජන අවධානය යොමුුනේ නැහැ. හැබැයි මේක බරපතල ඛේදවාචකයක්. විශේෂයෙන්ම අලුගෝසුවෙක් බවට පත් වෙන්න ශ්‍රී ලාංකීය උපාධිධාරියෙක්. අපි සර්ච් ස්කෝ එක ගැන කියලා විශාල ප්‍රවෘත්ති පළ කරනවා මේ සර්ච් ස්කෝකෙන් ඉහළගත්තු දරුවෝ ගැන. ඔබ ඒ දරුවෝ සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා. ඔවුන්ගේ ගුරුරුත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ දෙමාපියන් එක්ක රූපහානි තිරවල විශේෂ සාකච්ඡා පවත්වනවා. හැබැයි ඔබ එහෙම සාකච්ඡා කරපු දරුවෙක් යනවා අලුගෝසුවෙක් වෙන්න. ගහලෙක් වෙන්න යනවා. යන්නේ මේ ඛේදවාචක කොයිතරම් බරපතලද? කරුණා කළා ආණ්ඩුවට දැනෙන විදියට ඔබේ මාධ්‍ය ඇතුලේ මේක සාකච්ඡාවට ගන්නයි කියලා කියන ඉල්ලීම තමයි මගේ පළවෙනි ඉල්ලීම.